සීහලේ මහසෙන් සෑය සීහල ගමේ හැදුනේ මහසෙන් සෑයක්. එන්න මහසෙන් සද්දුරු මට ධාතුන් වහන්සේලා දෙන්න ලබා දෙනවා ධාතුන් වහන්සේලා. මේ වෙද්දිත් මං හිතන්නේ ධාතුන් වහන්සේලා. ඔව් පළවෙනි ධාතුන් වහන්සේ මම අනුරාධපුරයෙන් වැඩම කරන්නේ සාලිය විහාරයේ මේ ධාතු සම්පත් කරන වෙලාවේ මට ආරාධනා කරනවා කවුද කීරවැල්ලේ නිලමෙතුමා එන්න අයියන්ඩි අයියන්ඩිට මම එකක් වෙන් කරලා තියෙනවා ධාතුන් වහන්සේ නම. එතෙන්ද ගිහිල්ලා පළවෙනි වරම මාගේ රැවිල්ල ධාතු ගර්භය තැන්පත් කළා. ඒක පළවෙනි ධාතු පළවෙනි එක ධාතු ගර්භය ඇතුලේ තියෙනවා. එයින් පස්සේ එංගලන්තේ ඉන්න මහතුරු මම නම් කියන බප නැතුව පරිසම් වෙනවා. එංගලන්තේ ඉන්න මහතුරු කණ්ඩායමක් ඒ මහතුරු රුවන්වැලි සෑයත් එක්ක සම්බන්ධයි. රුවන්වැලි සෑය මල් පිරිසුදු කිරීමේ වැඩේට උන ඒගොල්ලෝ සම්බන්ධයි එංගලන්තේ හිටියා. ඒ මහතුරු සම්බන්ධයි ලංකාවේ වනාතුරුල ඉන්න ස්වාමි මහත්ලත් එක්ක. ඒක ස්වාමි මහත්ලමක් ඉන්නවා කිසි කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ ටෙලිෆෝන් එක පාවිච්චි කරන්නේ. උන්වහන්සේට කරුණු කාරණා මේගොල්ලෝ පැහැදිලි කරලා ප්‍රගම උන්වහන්සේ තීන්දු කරලා තිනවා කන්දේක මවන මට මේ වැඩේට ධාතු මහත්මිය නමක් ලබා දෙනවා කියලා. එංගලන්තේ ඉඳලා බොහොම සන්තෝෂයෙන් ඇවිදිලා පෙරහැර ඒගොල්ලන් ගිහිල්ලා ධාතු මහත්මියලා කොළඹට වැඩමනවා. ඒ විතරක් නෙමෙයි සර්වඥ ධාතු මහත්මිය විතරක් නෙමෙයි රහතන් වහන්සේලාගේ ධාතු මහත්මියලා බලාපොරොත්තු නැම. ඔයාසේ කීරවැල්ලේ නිලෙ බය වෙනවා. ඒ බය වෙන්නේ මට ධාතුන් දවසේ දුන්න දවසේ එයා රැහීනෙන් දකිනවා දෙවි කෙනෙක් නම් කරන්න කැමති නැහැ. ඇයි උඹ එකක් දුන්නේ? තව හයක් දීපන්, තව හයක් දීපන්. මම බොහොම බය කරනවා. එයාට තේරෙනවා. මේ සත්‍ය සිදුවීම. සත්‍ය සිදුවීම. කිරවැල්ල ඉන්නව පණ පිටින්. කතා කරලා ඕන කෙනෙක්ට ඇයි ඒ? කිරවැල්ල අද ඇවිල්ලා ගියා. මෙහාට. අද ඇවිල්ලා ගියා. එයා කිව්වා අයියන්ගේ ඒක මම මම දැක්ක අයියන්ගේ මූණ පෙන්නවා. මට ඒ දෙවියන්ගේ මූණ මට පෙන්වුවේ නෑ. රත්තරන් බස්තමක් විතර ඇතේ තිබුවේ පිටිවතරලයිට. ඒකම අයියාව මට පෙන්නනවා. අයියන්ට තව ධාතුන් වහන්සේලා හැනමක් මං වෙන් කළේ එදාමයි. ඒ ධාතුන් වහන්සේලා අයියේ මෙතන වැඩම කරන්න තිබ්බා. ඇයි ධාතුන් වහන්සේලා තැන්පත් කරපු දිනේ අයියේ. නමුත් ඒක දේව නියමේ නෙමෙයි. දේවේ නියමේ ඊට වඩා වෙනස්. අද පරණ පෞරාණික ධාතු කරුණුවත් එක්කලා ඇවිල්ලා ධාතුන් වහන්සේලා වෙන් කළා මං පෙන්නුව ඔබතුමාට. මං හිතන්නේ මං පින් කරලා තිබුණා ඒ සියලු ධාතුන් වහන්සේලා ඇස් දෙකෙන් දැක ගන්නට වන්දනාමාන කර ගන්නට. දැන් ඒ ධාතු ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරේ කොහෙද? ආයේ ගර්භය සිඳුරු කරන්නද? ආයේ අනික් ස්ථාන සිඳුරු කරන්නද? සාතන් වහන්සේලාට වැඩිය උඩින් යන ඉන්න ඕනේ ඒ ධාතුන් වහන්සේලා. එහෙනම් ඒ ධාතුන් වහන්සේලා යන්න තියෙන්නේ මේ කරඩුවේ මැද තියෙන කුටු කුටියේ මේකයි නියමය. ඒ අවශ්‍ය ධාතුන් වහන්සේලත් සම්පූර්ණයි. ඒකට අවශ්‍ය ධාතු කරඬුව ඒක තැපත් කරන කරඬුව ජර්මනියේ ඉන්න සිංහල මිනිස්සු දෙන්නේ මේ ජෝඩුවක්. ඔවුන් තාක්ෂණයේ අතිය දියුණුවේ ගොඩක් ඒගොල්ලන්ගේ. ඔවුන් ඇවිල්ලා තපුරේට කුරුවිට ගල් වලින් විශ්වකර්ම වැඩ කරනවා. ඒ විශේෂ පාෂාණකින් මං හිතන්නේ නිමවලා තිබුණේ. ඒ හින්දා විශේෂ පාෂාණකින් ඔවුන් මට එක ගෙනත් දුන්නේ අද මේ කරන වැඩේ කරන්න නෙමෙයි. ඔවුන්ගේ හිතේවත් මුන්නේ මගේ ගාවත් තිබුණේ නැහැ හිතේ සිදුවෙලා. තේරෙනවද අපි නෙමෙයි අපිව පාලනය කරන්න කියලා. කතාවේ තැන් තැන් ලියාගෙන යන එක දවසක ඒ කතාව සම්පූර්ණ වෙනවා හැබැයි. ඒ හින්දා චෛත්‍ය රාජරණ වහන්සේ මම මෙතන හදනවා.